දැන් ඊළඟ දෙවැනි එක තමයි කතා කරේ ඔය පළවෙනි එක තමයි පෝෂක ගුණයෙන් සියල්ලම අවශ්‍ය කරන ප්‍රමාණ වලින් තියෙනවා මෞකිරි වල. දැන් කතා කරමු බලන්න මේ කොහොමද මේ ආසාදන වලින් ආරක්ෂා වෙන්නේ. ඇත්තටම මුල් කාලේදී බබාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම පරිණත වෙලා නැහැ. එතකොට ඒකට බැහැ අපිට අර වෙන අපි කියන්නේ වට ආසාදනත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලොකු දෙයක් කරන්නට බැහැ දරුවාගේ ලදරුවාගේ ප්‍රතිශක්ති කරන පද්ධතියට වෙනත් වැඩිහිටි දරුවෙක් හෝ වැඩිහිටියෙක් තරම් මේක පරිණත නැති නිසා ඒක නිසා එයාට ඕනේ අම්මගේ ආරක්ෂාව අම්මගේ ප්‍රතිශක්තියෙන් එන ආරක්ෂාවක් බබාට අවශ්‍යයි මොකද තනියෙන් එයාට ඒකට ශක්තියක් නැහැ බබාගේ ප්‍රතිශක්ති කරන පද්ධතියට අර එන ආසාදන එක්ක හැප්පෙන්න එතකොට මේ බ්‍රෙස්ට් මිල්ක් වල නැත්නම් මව් කිරිවල තියෙන සුදුරුදුරාණු සෛල සහ ඇන්ටි ඉන්ෆෙක්ටිව් ෆැක්ටර් කියලා අපි ඒවට කියනවා. ඒ කියන්නේ ආසාදන වලට විරුද්ධව ක්‍රියා කරන ෆැක්ටර් එකක්. ඒකෙන් තමයි අපි ආසාදන වලින් ආරක්ෂා වෙන්න උදව් වෙන්නේ සුදුරුදුර සෛල සහ ඇන්ටි ඉන්ෆෙක්ටිව් ෆැක්ටර්ස්. ඒකම ප්‍රතිදේහ තියෙනවා බ්‍රෙස්ට් මිල්ක් වල නැත්නම් මව් කිරිවල. ඒතර මේ තුනකින්ද තමයි එතකොට ඒ ප්‍රතිදේහ හැදෙන්නේ කොහොමද ප්‍රතිදේහ එන්න පුළුවන් අම්මට කලින් හැදිච්ච ආසාදනයක් නිසා ඇතිවෙච්ච ප්‍රතිදේහ. එතකොට ඒවා වැළලුත් එනවා දරුවට ආරක්ෂාව. ඒ ප්‍රතිදේහ තිබීම තුල. එතකොට අපි හිතමු දැන් අම්මා දරුවාගේ අම්මාට හැදුණ මොනවා හරි ආසාදිත රෝගයක්. එතකොට එයාගේ ඒ අම්මගේ මවගේ ශරීරය තුල තියෙන සුදුරුදුරාණු සෛල ක්‍රියාකාරී වෙනවා. ක්‍රියාකාරී වෙලා එයා හදනම ප්‍රතිදේහ. එයාව ආරක්ෂා කරගන්න. ප්‍රතිදේහ හැදෙන්නේ අර එන ආසාදනවල තියෙන එක ඒවත් එක්ක ක්‍රියා කරන ප්‍රතිදේහ වගයක් හැදෙනම අම්මගේ ඇඟේ. එතකොට මේ සමහර සුදුරුදුරාණු සෛල යනවා පියයුර කරා. පියයුරට ගිහිල්ලා එතන හැදෙනම ප්‍රතිදේහ. එතකොට මේ ප්‍රතිදේහ මෞකිරි හරහා බබාට ගිහිල්ලා බබාව එම ආසාදන වලින් ආරක්ෂා කරනවා. ඒක තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් මෞකිරි දෙන කාලෙට අම්මට මොනවා හරි ආසාදන රෝගයක් හැදුනත් බබාව අම්මගෙන් අයින් කරන්න එපා කියලා. මොකද මේ ප්‍රතිදේහ බබාට මෞකිරි හරහා ලැබෙනවා. එතකොට තවත් දෙයක් තමයි විශේෂයෙන් කතා කරොත් මේ වැදගත්කම කතා කරනකොට කතා කරන්න වෙනවා කොලෙස්ටරම් කියන එක. يعني අපි ඒකට කියනවා රන් කිරි කියලා. සාමාන්‍යයෙන් මුල් දවස් කීපය තුල ෆීඩ් කරන්න මේකින් දෙන පටන් ගත්තම මුල් දවස් කීපය තුල ශ්‍රාවය වෙනවා. මේක නිකන් ගොඩක් ඝනකම බොහෝ සුළු ප්‍රමාණයේ ශ්‍රාවය වෙන්නේ අපි කියනවා රත්තරම් පාටයි කියලා. හෝ කහ පැහැයට හුරුයි. ඒකේ ගොඩාක්ම තියෙනවා ප්‍රතිදේහ සහ ඇන්ටි ඉන්ෆෙක්ටිව් ප්‍රෝටීන් කියන එක තියෙනවා. සාමාන්‍යයෙන් ඊට පස්සේ ශ්‍රාවය වෙන කිරි වලට වඩා වැඩි ප්‍රමාණයක් මේවා තියෙනවා මේ කොලෙස්ටරම් වල. ඒකයි මේක මේ කොලෙස්ටරම් කියන ටික අයින් කරන්නේ නැතුව දෙන්න ඕනේ කියලා අපි කියන්නේ. තවත් මේකේ ගොඩාක් තියෙනවා සුදුරුදුරාණු සෛල. ඒක නිසා අපි කියනවා දරුවාගේ දැන් අපි දන්නවා දරුවා ඉපදෙවිලා මුලින්ම දෙන ප්‍රතිශක්ති කරන එන්නද තමයි BCG කියන එක. නමුත් මීටත් කලින් අපි කියනවා මෙන්න මේ කියන ඇන්ටි ඉන්ෆෙක්ටිව් ප්‍රෝටීන් එතකොට සුදුරුදුරාණු සෛල තිබීම නිසා මේ කොලෙස්ටරම් තමයි නැත්තම් රන් කිරි තමයි අපිට කියන්න පුළුවන් දරුවාගේ ප්‍රථම ප්‍රතිශක්තිකරණය කියලා. බදුවයි උනාට පස්සේ හම් වෙන පළමු ප්‍රතිශක්තිකරණය. ඒකම මේ කොලෙස්ටරම් ක්‍රියා කරනවා බඩ විරේකයක් විදිහට. එතන දරුවා ඉපදිච්ච ගම මුල් කාලේදී මුල්ම දවසේ තද කළු පාටයි දරුවා පිට කරන මල පහ ඊට පස්සේ කිරි දෙනවත් එක්කම තමයි මේකේ පාට ටික ටික තද කොළ පාට ඊළඟට කහ පාට වගේ වෙනවා. එතකොට බඩ විරේකයක් ලෙස ක්‍රියා කරනවා මිකෝනියා. මේස් කොලෙස්ටරෝල් බඩ විරේකයක්. එතකොට අපි මේ මුලින්ම එන මල පහ වලට අපි කියනවා මුලින්ම පිට කරන එකට මිකෝනියම් කියලා. එතකොට මේ කොලෙස්ටරෝල් දීම නිසා බඩ විරේකයක් ලෙස ක්‍රියා කරලා ඒ මිකෝනියම් ඉවත් කරන්න උදව් වෙනවා. තවත් එකක් තමයි වර්ධන කාරක. ඒ කියන්නේ growth factors කියලා ඒවා තියෙනවා මේ කොලෙස්ටරම් වල. ඒක උදව් වෙනවා බබාගේ නොමේරු අපි කියනවා මේ අන්ත්‍රය පරණතභාවයට පත් කරන්න මේ growth factor එක උපකාරී වෙනවා. තවත් එකක් තමයි කොලෙස්ටරම්
බොහොම විටමින් ඒ වලින් පරිපූර්ණයි. එතකොට මේක උදව් වෙනවා ඇත්තටම බබාගේ ආසාදන උග්‍ර වීමට ඇති අවස්ථාව අඩු කරනවා. එතකොට කොලෙස්ටරම් කියන එකේ වැදගත්කම දැන් අපිට දැනෙනවා ඇති. ඇයි මේක අපිට අවශ්‍ය වෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා කොලෙස්ටරම් ටික දුන්නට පස්සේ අපි කියන තවත් කිරිවල තියෙන සංඝටක දෙකක් කොටස් දෙකක් මුල් කිරි සහ පසු කිරි කියලා. මුල් කිරි වලට අපි කියනවා ෆෝමිල් පසු කිරි වලට කියනවා හයි මිල්ක්. ෆෝමිල් කියන්නේ ඉස්සල්ලාම එන කිරි ටික ඔබට ඒක කිරි බබාට කිරි දෙන්න පටන් ගත්තම පෙනේ පේනවා ඉස්සල්ලාම එනකොට ඉන්නේ වතුර වගේ ගතියේ. අර ඝනකම අඩුයි. ඒකේ වැඩිපුරම වතුර තමයි තියෙන්නේ. එතකොට පස්සේ පස්සේ බබා කිරි උනකට එනවා ඝනකම කොටස. ඒකට අපි කියනවා පසු කිරි කියලා. ඒක මේදයෙන් වැඩි. එතකොට කිරි පාටින් වැඩි ඝනකම. ඒතකොට ඒක තමයි උන වෙන්නේ බබාගේ වර්ධනයට. මේ සමගම කැමති මම පොඩ්ඩක් කියන්න දැන් මව් කිරි දීමේ තියෙන නිර්දේශක මොනවද කියලා. අපි කියනවා මව් කිරි පළවෙනි මාස 6 එකට අපි කියනවා එක්ස්ක්ලූසිව් බ්‍රෙස් ෆීඩින්ග් කියන්නේ මව් කිරි පමණක්ම දිය යුතුයි පළවෙනි මාස 6 පුරාවටම. එතකොට අවශ්‍ය සියලුම පෝෂක කොටස් තියෙනවා එතන. අවශ්‍ය නැහැ අමතර වතුර වක්වත් විටමින් වෙනම කිසිම දෙයක් අවශ්‍ය නැහැ. නමුත් වෛද්‍යවරයෙක් යම් කිසි විදිහකින් බබාට නිර්දේශ කරොත් මොනව හරි දෙන්න කියලා බෙහෙත් එකක් ඕ විටමින් එකක් ඒ හැරුණකොට කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ පළවෙනි මාස 6 තුල. ඊළඟට බබා හම්බ වෙලා පළවෙනි පැය භාගය සහ පැය ඇතුළත බබාට මව් කිරි දීම ආරම්භ කරන්න ඕනේ. ඊට පස්සේ පළවෙනි මාස 6 ඊළඟට 7 වෙනි මාසෙ ඉඳන් අපි පටන් ගන්නවා අමතර ආහාර. එතකොට 7 වෙනි මාසෙ ඉඳන් අවුරුදු දෙකක් පුරාවටම අමතර ආහාරත් එක්ක මව් කිරි දිගින් දිගටම දෙන්න පුළුවන්. දෙක අවම වශයෙන් අවුරුදු දෙක හෝ ඊට වැඩිපුර. එතකොට මේකට අපි කියන්නේ කම්ප්ලිමන්ටරි ෆීඩින්ග් නැත්නම් අමතර ආහාර හඳුන්වා දීම. එතකොට මේවා තමයි අද තියෙන මව් කිරි සඳහා තියෙන නිර්දේශන.